නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. මම තුමාගේ ප්‍රසිද්ධ ප්‍රකාශනය ගැන ටිකක් කනගාටු වෙනවා. මොකද රාජ්‍ය නායකයෙක්ට ත්‍රස්තවාදී කියලා හම්බඩු ගන්න ඉස්සෙල්ලා ත්‍රස්තවාදීව හඳුනා ගැනීමේ නීතිමය තත්ත්වයක් තියෙනවා. රටේ නීතියක් තියෙනවා. ඊට පස්සේ ත්‍රස්තවාදීන් කියලා හඳුනාගෙන අපේ නීති ප්‍රකාරව ආයතන තියෙනවා TID කියලා, ටෙරරිස්ට් ඉන්වෙස්ටිගේෂන් ඩිපාර්ට්මන්ට් එක CID තියෙනවා. ඒ වගේ ආයතන වලින් තමයි මූලික පරීක්ෂණ කරලා ඒව අත්අඩංගුවට ගන්නගෙන හරි සාක්ෂි ඉදපත් කරලා උසාවි දාන්නේ. උසාවියේ තීන්දුවක් ගන්න පුළුවන් එල්ලලා මරන්න හරි මොනවා හරි ඒ තීන්දුවක් ගන්න. ඒ තීන්දුව ක්‍රියාත්මක කිරීම තමයි සිද්ධ වෙන්නේ ඊට පස්සේ. උසා අපිට ස්ථස්තවාදීන්ට මෙවැනි දැඩි තීන්දුවක් ගන්නවා කියලා සජිත් මහත්තයාගේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න සිද්ධ වෙලා තියෙන්නේම එක්සත් ජාතික පක්ෂය ගිය අවුරුදු 4 කිසි දෙයක් කරේ නැහැ ත්‍රස්තවාදීන් විරුද්ධව කියලා රටේ මතයක් තියෙනවා. ත්‍රස්තවාදීන් ආයේ විශේෂයෙන්ම උතුරේ සහ නැගෙනහිර අන්තවාදී ත්‍රස්තවාදී බෙදුම් කර රටේ බෙදුම්වාදී ත්‍රස්තවාදී රට බෙදන්න ඉන්න අය අන්තවාදී ආගම් වශයෙන් ඉන්න අය රටට ඉස්ලාම් ආගම විතරයි මේ රටේ තියෙන්න ඕනේ, ඉස්ලාම් ආගම ප්‍රවර්ධනය වෙන්න ඕනේ, ඊට පස්සේ ඒ අයට සහයෝග දෙන්න ඕනේ, ඉස්ලාම් රාජ්‍යයක් කියලා ප්‍රාර්ථනා කරන අන්තවාදීන් ඉන්නවා. මේ ආයතන කිසිම තීන්දුවක් එජාපේ අරන්නේ නැහැ. එජාපේ අභ්‍යන්තරේ කරන්න බෑ. මොකද එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හසින් මහත්තයා ඉල්ලාස්සනවා මාසෙකට අධිනතිකමින් මුස්ලිම් මන්ත්‍රීවරුන් 20ක් එක මැතිවරුන් එක්ක රිෂාඩ් බදුදින් මෙදුවේ. ඉතින් රිෂාඩ් බදුදින් මෙදුවේ ඉල්ලාස්සෙන්න පුළුවන් නම් ඒ පක්ෂ සභාපතිද? ඒ පක්ෂ සභාපති උගුල් කරන්නේ නැහැ නළු විපෝසික මහත්තයා දන්නේ නැතුව. රාජවික්‍රමසිංහ මහත්තයලා හැසිරලා තියෙන සම්පූර්ණම ෂේප් නියමයි. ෂේප් එක යන්නේ මුස්ලිම් අය තරහ කරගන්න බෑ දෙමළ අය තරහ. සිංහල දෙමළ මුස්ලිම් මුකුත් මෙතන ත්‍රස්තවාදියාගේ නෑ. ත්‍රස්තවාදියා ත්‍රස්තවාදී. ඒක නිසා දැන් රවි සජිත් මහත්තයට කියන්න සිද්ධ වෙලා තියෙනවා මම ත්‍රස්තවාදී ඔක්කොමාව සම්පූර්ණයෙන්ම නීතියට ගෙනල්ලා එල්ලලා මරනවා වගේ වචන කියන්න වෙලා තියෙනවා. ඒ පක්ෂයේ ප්‍රතිපත්තිත් එක්ක කිසිම රටේ ජනතාවට විශ්වාසයක් නැහැ. ඒ විශ්වාසය ගන්න තමයි ඔයගොල්ලෝ කියන්නේ නේද? ඒක නිසා රල්විකම සජිත් මහත්තයා බලයකට එන්නේ නැහැ ජනාධිපතියට. එතුමා බලයකට එන්න සිහින මැව්වත් දුවන්න වෙන්නේ රල්විකම මහත්තයාගේ න්‍යාය ධර්මයට. ඉතින් රල්විකම මහත්තයාගේ න්‍යාය ධර්මය මේ රටේ දැන් සම්පූර්ණයෙන් කුජීත වෙලා තියෙනවා. මිනිස්සු ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ නිසා තමයි ඔය කියන්නේ සිද්ධ වෙලා තියෙන්නේ.